හැමදිනාටම තිරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා පිංගතුනි රහතන් වහන්සේලා තුල ගත්තත් සංසාරික පුරුදු එකිනෙකා තුල එක එක ස්වරූපෙන් දකින්නට ලැබෙනවා එක සිදුවීමක් දෙකක් ධර්මයේ සඳහන් වෙනවා එක අවස්ථාවක මහරහතන් වහන්සේ නමක් නමුත් උන්වහන්සේගේ ස්වභාවය උන්වහන්සේ බොහෝ දානේ වළඳනවා උන්වහන්සේ පාත්‍රී පිරෙන්නම දානේ පුරෝගෙන වළඳනවා මේක අනික් ස්වාමීන් වහන්සේලාට මේ දානේ ගන්න ප්‍රමාණිය පිළිබඳ යම් නොසතුටක් ඇති වුණා ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කියා හිටියා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ අස්වල් භික්ෂුන් වහන්සේ හරියට දානේ වළඳනවා මේක හරිම අශෝබන දෙයක් ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ පාත්‍රී පිරෙන්නම දානේ අරගෙන බොහෝ වෙලාවක් දානේ වළඳනවා කියලා බුදුරජාන් වහන්සේ කතා කරා කතා කරලා භික්ෂුන් වහන්සේලා ඉදිරි අහනවා භික්ෂුව ඔබ දානීය වළඳන්නේ ප්‍රමාණවත් ආකාරයෙන් අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම දානේ වැළඳුවට ඒ ටිකක් මට මදී කීවා කොච්චර දානේ වැළඳුවත් මේ කුසගින්න අවසන් වීමක් නම් වෙන්නේ නැtei කීවා අන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට උන්වහන්සේගේ පෙර ජීවිත ගැන විමසලා කියනවා මහණෙනි මේ භික්ෂුව සාමාන්‍ය කෙනෙක් නෙමෙයි ඒ නිසා නින්ද අපහාස කළ අකුසල් පුරව ගන්න එපා කියනවා කෙලෙසුන්ගේ මිදිච්ච රහතන් වහන්සේ නමක් නමුත් ආත්ම භව 500ක් හස්ති රාජ මහා කුලී ඇතෙක් වෙලා ඉපදිච්ච කෙනෙක් කියනවා එතකොට මේ හස්ති රාජයේක් හැටියට ඇතෙක් වෙලා ආත්ම 500ක් ඉපදිච්ච කෙනෙක් ඒ ඇති වෙච්ච සංසාර පුරුද්ද නිසා මනුස්ස ලෝකේ ඇවිල්ලා පැවිදි වුණත් කොච්චර ආහාර ගත්තත් ඒක ප්‍රමාණයක් ඇති කියලා හිතෙන්නේ නැහැ මොකද කුසගින්න කියන එක හැම වෙලාවෙම මතුවේ අර සංසාර පුරුද්ද තමන්ගේ විඥානේ යම් දෙයකට හැඩ ගැහුණාට පස්සේ කෙනෙක්ගේ විඥානේ යමකට පුරුදු වුණාට පස්සේ ඇබ්බැහි වුණාට පස්සේ ඒක සංසාරික පුරුද්දක් වශයෙන් දිගින් දිගට ආත්මෙන් ආත්මයට යන ස්වභාවයක් අපිට දකින්න ලැබෙන. ඔය වගේම තවත් ධර්මයේ තියෙන එක සිදුවීමක් තරා රහතන් වහන්සේ නමක්. නමුත් කවුරුත් දන්නේ නැහැ මේ රහත් කෙනෙක් කියලා. මොකද රහත් වුණා කියලා ඇඟේ බෝඩ් එකක් කියලාගෙන ඉන්නව නෙමෙයි. උන්වහන්සේගේ සාමාන්‍ය චර්යා රටාව සාමාන්‍ය හැසිරීම මේ තුල තමයි රහතන් වහන්සේලා මාර්ගඵලලාභින් එදා ජීවත් වුනේ. මම මෙහෙමයි මම මේ වගේ ඵලයකට ආපු කෙනෙක් මං දැන් මේ වගේ කෙනෙක් මං වෙනදා වගේ නෙමෙයි දැන් උඹලා මට ගරු කරපල්ලා. ඔය වගේ අර තමන්ගේ තියෙන චිත්ත දියුණුව මුල් කරගෙන යම් කිසි පිළිගැනීමක් ලබන්න හෝ යම් කිසි සමාජික කැපිලපේන් හෝ අනිත් භික්ෂූන් වහන්සේලා අතර මම ඉහළට දියුණු වෙච්ච කෙනෙක් කියලා හුවා දක්වන්න හිත දියුණු කරපු කෙනෙක් උත්සාහ ගන්නෙ නැහැ. නමුත් මේ ස්වාමීන් වහන්සේ එක්තරා ආරාමයක වැඩ සිටියා. හැබැයි උන්වහන්සේගේ සංසාර පුරුද්ද කියන්නේ උන්වහන්සේ නිතර කතා බහ කරනකොට වසල වාදීන් තමයි කෙනෙකුට කතා කරන්නේ. මෙහෙවරෙන් වසලයා. අර වැඩි කරපම් වසලයා. එතකොට ඒ වගේ කරපං මෙහෙවරෙන් ඵලයන් ඒ වගේ කෙනෙක්ගේ හිත රිදෙන විදිහේ වචන වලින් තමයි උන්වහන්සේ නිතර කතාබස් කරන්නේ. ඉතින් මේක මිනිස්සුන්ට අල්ලන්නේ නැහැ මේ අය ඇවිල්ලා අපි කියමු ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කියමු කියව මේ කතා කරන්නවත් දන්නේ නැති හාමුදුරු කෙනෙක්. ඉතින් මේ පිරිස එදා ජේතවනාරාමයට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළගෙන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපේ අර අසවල් විහාරස්ථානයේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙකුට කතා කරන්නවත් දන්නේ නැති කියෝ. වසලයා මේ වගේ නොඑක් විදිය පහත් වචන වලින් තමයි කියව කෙනෙකුට කතා කරන්නේ. අන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේක අහගෙන ඉඳලා මේ භික්ෂුන් වහන්සේ මේ පිරිස අතරට කැඳෙව්වා. කැඳවල බුදුරජාණන් වහන්සේ අහනවා ඇත්තද මේ පිරිස කියන කතාව? එතකොට මේ භික්ෂුන් වහන්සේ කියන අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ හිතේ කිසිම කෙනෙක් ගැන ඇලීමක් ගැටීමක් තරහක් ද්වේෂයක් පිහිටන් නැතයි කියව. බුදුරජාණන් වහන්සේ බල්ලා කියනවා මහණෙනි මේ කෙනා ආත්ම සිය ගණනක් බ්‍රාහ්මණ මහා කුලේ ඉපදිච්ච කෙනෙක් කියනවා බමුණෙක්. එතකොට අර බ්‍රාහ්මණ මහා කුලේ ආත්ම සිය ගණනක් ඉපදෙනකොට ඒ බමුණන්ගේ ස්වභාවය තමයි අනිත් අයට ඒ පහත් කුලවලයි ඊළඟට නොඑක් විදිහයට වසලවාදීන් තමයි උන් කතා කරන්නේ. ඒ තමන්ගේ තිබ්බ ආත්ම ගණනාවක් තිස්සේ විඥානී ගොඩනැගිච්ච ඒ චරිත ලක්ෂණ තමයි ඒ පෙන්නුම් කරි බුදුරජාන් වහන්සේ වදාළ. නමුත් මේ කෙනා හිත කෙලෙසුන්ගෙන් මිදිච්ච රහතන් වහන්සේ නම හිතේ තරහක් දේශයක් වෛරසිතකින් කතා කරනව නොමේ කිවයි පුරුද්ද කිව. එතකොට අපිට පේනවා එක එක පුද්ගලයන් තුල මේ සංසාරික පුරුදු කියන ඒවා විඥානයත් සමග සංසාරේ ගමන් කරන ස්වභාවයක් දකින්න ලැබෙනවා.
විඥානි ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ විඥානි අපි යමක් කරනකොට අපේ ක්‍රියාව යම් ස්වරූපයකින්ද අපි පවත්වන්නේ ඊට අනුව විඥානි හැඩගැහෙනවා ඒක බුදුරජාණන් වහන්සේ වදාලා පුඤ්ඤංචේ සංඛාරං අபிසංකරුන්තිති පුඤ්ඤෝපගං හෝති විඥානක් කියනවා යම් කිසි කෙනෙක් නිතර නිතර පින් දහම් කරනවා පිනට නැඹුරු වෙනවා පිනට නැඹුරු වෙලා තමන්ගේ සිත කය වචනෙන් පින් දහම් වලට නැඹුරු වෙච්ච ජීවිතයක් ගත කරනකොට පුඤ්ඤෝපගං හෝති විඥාන. ඒ කෙනාගේ විඥානයත් පිනට නැඹුරු වෙලා හැඩගැහෙනවා. පිනට නැඹුරු වෙච්ච විඥානයක් ඔහුට සකස් වෙනවා. අන්න බලන්න නිතර නිතර පින් දහම් වල යෙදෙනකොට නිතර පුණ්‍ය සහගත කටයුතු වලට යෙදෙනකොට තමන්ගේ විඥානේ පිනට අඬුව නැඹුරු වෙලා හැඩගැහෙනවා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අපුඤ්ඤංචේ සංඛාරං අபிසංකරුන්තිති අපුඤ්ඤෝපගං හෝති විඥාන. යම් කිසි කෙනෙක් නිතර පව් කරන අකුසල් කරන තමන්ගේ සිත කය වචනේ නොයේක් විදියේ පාපී අකුසල් වල යෙදෙනවා. එහෙම කරන්න කරන්න හැම වෙලාවෙම ඔහුගේ හිත කය වචනේ මේ තුන්දොරම ක්‍රියාත්මක වෙන්නේ අකුසලයකට නැඹුරු වෙලා. හැම වෙලාවෙම ඔහු හිතන්නේ අකුසලයක් කරන හැටි පාපී ක්‍රියාවක යෙදෙන හැටි. එතකොට මේ චරිත ලක්ෂණයත් එක්ක බුදුරජාන් වහන්සේ වදාළ නිතර 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 අකුසල් කරන කෙනාගේ විඥානේ අපුඤ්ඤෝපගං හෝති විඥාන අකුසලයට නැඹුරු වෙච්ච හිතක් විඥානයක් ඔහුට සකස් වෙනවා. ඒ වගේමයි බුදුරජාන් වහන්සේ පෙන්වන යමෙක් ධ්‍යාන වඩනවා භාවනා වඩනවා නිතර නිතර සමාපatti වලට සමවදිමින් ධ්‍යාන වඩමින් වාසය කරනවා නම් ආනින්ජංචේ සංඛාරං අபிසංකරුන්තිති ආනින්්‍යෝපගං හෝති විඥාන යම් කිසි කෙනෙක් ආනින්ජාපි සංස්කාර කියන්නේ ධ්‍යාන වඩනකොට ඒ ධ්‍යානයට නැඹුරු වෙච්ච විඥානයක් ඔහුට සකස් වෙනවා. එහෙමනම් අපිට ඊටාම පැහැදිලි පිනක් කරනකොට නිතර නිතර පිනේ යෙදෙනකොට පුණ්‍ය සහගත කටයුතු වලම නිතර යෙදෙන කෙනාගේ විඥානේ පිනට අනුව හැඩගැහෙනවා. නිතර අකුසල් කරනකොට අකුසලයට නැඹුරු වෙලා කටයුතු කරන කෙනාගේ විඥානේ අකුසලයටම නැඹුරු වෙලා හැඩගැහෙනවා. ඒ වගේමයි නිතර සමාධිය වඩනකොට නිතර භාවනා කරනකොට ධ්‍යාන වඩනකොට ඒ කෙනාගේ විඥානයේ සමාධියට නැඹුරු වෙච්ච විඥානයක් සිතක් ඔහුට ගොඩ නැගෙනවා. හැබැයි මේ සිතුවිලි ඒකාත්මිකින් දෙහිකින් අවසන් වෙන්නේ නැහැ. පිංගතුනි කවුරු හරි ඇහුවොත් ඔබට වයස කීයද? අපි කියයි අපිට දැන් අවුරුදු 50 සම්පූර්ණයි දැන් මට 48යි කියයි 30යි කියයි. අපි ආයුෂක් පණවන්නේ මේ විඥානයට නෙමෙයි. විඥානේ ඇසුරු කරගෙන පවතින අපේ ශරීරයේ තියෙනවා මේ මනුස්ස ලෝකේ අපි ඉපදිච්ච දවසේ ඉඳන් මේ කබලින්කාර ආහාරයෙන් පෝෂණය වෙන ගොරෝසු ශරීරයක් මේ විඥානේ ඇසුරු කරගෙන අපි ගොඩනගන මෙන්න මේ ශරීරයට මේ ආයතන 6කින් යුක්ත මේ ශරීරයට තමයි අපි ආයුෂක් පණවන්නේ දැන් මට අවුරුදු 50යි කියයි 60යි කියයි 70යි කියයි 80යි කියයි හැබැයි මේ ශරීරය විඥානීය මේ ශරීරය අල්ලගෙන ඉන්නේ తాවකාලිකව මේ ශරීරය අතහැරලා විඥානේ තවත් කයක් හොයාගෙන යනවා තව ටික කාලෙකින්. එතකොට මේ ශරීරය අතහැරලා යනකොට බුදුරජාන් වහන්සේ පෙන්වනවා ආයුස්මාච විඥාන ආයුසත් මේ ශරීරය අතහරිනවා. ඒ ආයුෂ තමයි අපි කියන්නේ අපිට දැන් අවුරුදු 50යි 60යි 70යි. එතකොට කර්මාන් රූපිය ගේන ආයුෂ අවසන් වෙනකොට මේ ශරීරයේ තියෙන තේජෝ ධාතුව බැහැර වෙනකොට විඥානේ ශරීරයෙන් පහ වෙලා යනවා. විඥානේ කර්මාන් රූපිය ඇදිලා යනවා තවත් තැනකට. ඊට පස්සේ මේ ශරීරයේ වැඩකට ගන්න බැරි දර කඩක් එක තැනක දිරලා 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 පස්සෙලා ගියා වගේ මහ පොළොට පස්සෙලා අවසන් වෙනවා. හැබැයි විඥානේ ගමන අවසන් වෙන්නේ නැහැ. විඥානේ මේ ශරීරය අල්ලගෙන හිටියේ తాවකාලික නවාතැනක් හැටියට විතරයි. විඥානේ මෙතනින් අතහරිනකොටම ඊළඟ චිත්ත පරම්පරාවේ ඊළඟ චිත්තක්ෂණේම තව තැනක අල්ලගෙන තමයි විඥානේ මෙතන අතහරින්නේ. අන්න ඒ නිසා මේ විඥානයේට ආයුෂ කොච්චරයිද කියලා කවුරු හරි අපෙන් ඇහුවොත් අපිට කියාගන්න පුළුවන් කමක් නැහැ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ පවා උන්වහන්සේ ජීවිතේ ආපස්සට විමසලා විමසලා බැලුවා කවදාද මේ ලෝකේ සත්‍යයන් හටගත් කෙලවරක් හොයන්න පුළුවන්ද? ආත්ම සිය දහස් ගණනින් උන්වහන්සේ ආපස්සට බලාගෙන බලාගෙන ගියා. කල්ප ගණන් සංවට්ට විවට්ට කල්ප ගණන් මේ විශ්වය ඇති වෙලා පැවතිලා නැති වෙලා යන කල්ප දහස් ගණනින් දස දහස් ගණනින් උන්වහන්සේ ආපස්සට විමසුවා. ඒ හැම තැනකම හැම ආත්මයකම කවුරු හෝ නමකින් කවුරු හෝ පුද්ගලයෙක් හැටියට එක්ක සත්ත්වයෙක් හැටියට නිරිසතෙක් හැටියට පෙරේතෙක් අමනුෂයෙක් හැටියට මේ ලෝකයේ මේ තල 31කින් යුක්ත මේ ලෝක ධාත්වයේ යම් තැනක ඉපදීමක් තියෙනවා.
එනිසා උන්වහන්සේ දේශනා කරනවා අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරු මේ සංසාර ගමන අනවරාග්‍රයි කියවන්නේ ඒක තමයි අපිට දෙන්න තියෙන උත්තරේ කෙලවරක් හොයලා අවසන් කරන්න බැරි තරම් දීර්ඝ සංසාර ගමනක තමයි අපි මේ ඉපදෙමින් මැරෙමින් එන්නේ අන්නේ දීර්ඝ සංසාර ගමනේ අපි එනකොට අපේ විඥාණයට ඇබ්බැහි වෙච්ච සංසාරික පුරුදු තියෙනවා අපේ විඥානේ පුරුදු වෙච්ච යම් යම් අකුසල රටාවන් තියෙන්නට පුළුවන් අන්නේවෙන් වැලකිලා අපේ විඥානේ කුසල සහගත මාර්ගයට යොමු කරගෙන කුසලයේ තුල දියුණු කරලා පින තුල යොදවලා අපි උත්සාහයෙන් වීරියෙන් තමයි පුණ්‍යවන්ත රටාවකට මේ විඥානේ හුරු කරගන්නට තියෙන්නේ පින්වතුනි සංසාර පුරුදු මේ විඥානයත් එක්ක එනවා වගේම පෙර කරපු අකුසල් මේ විඥානයත් එක්කම බැඳිලා දිගට දිගට සංසාරේ ගමන් කරනවා ඔබ අහලා ඇති අපරාපරිය වේදනී අකුසල් ගැන නිවන් දකින්නකන් සංසාරේ පස්සෙන් පන්න පන්න විපාක දෙන අකුසල් කොටස බුදුරජාණන් වහන්සේ පෙන්නනවා එතකොට අපිට පේනවා නිවන් දකින්නකම්ම සංසාරේ පන්න පන්න විපාක දෙදී එන දීර්ඝ අකුසල් එනවා නම් කොහොමද මේ අකුසල් එන්නේ නිකන් අහසේ පාවිලා එනවා නොවේ මේ විඥානය කියන එක තනියෙන් පවතින්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ බීජ සූත්‍රයේදී පෙන්නනවා බුදුරජාණන් වහන්සේ සංයුක්ත නිකායේ බීජ කියන සූත්‍රයේදී කන්ද සංයුක්තේ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි රූපයෙන් තොරව වේදනාවෙන් තොරව සංඥාවෙන් තොරව සංස්කාරවලින් තොර තනිව පවතින විඥානයක් ගැන හෝ තනිව ගමන් කරන විඥානයක් ගැන හෝ තනිව විපුල භාවයකට පත් වෙන විඥානයක් ගැන හෝ බුදුරජාණන් වහන්සේ බුදු ඇසින්වත් ලෝකේ දකින්නේ නැහැ කියලා එහෙමනම් අපිට මේ බුද්ධ දේශනාවෙන් පැහැදිලිනොයි විඥානේ යම් තැනක තියෙනවා නම් ඒ විඥානේ පවතින්නෙම රූපයක් ඇසුරු කරගෙනමයි ස්පර්ශයෙන් ඇතිවන විඳීමක් ඇසුරු කරගෙනමයි විඥානේ පවතින්නේ ඒ වගේම සංඥාව හඳුනා ගැනීමක් ඇසුරු කරගෙනයි විඥානේ පවතින්නේ ඒ වගේම සංස්කාර ඇසුරු කරගෙනයි විඥානේ පවතින්නේ මොනවද මේ සංස්කාර කියන්නේ ඇහේ ස්පර්ශය නිසා ඇතිවන චේතනාව කනේ ස්පර්ශය නිසා පහළ වෙන චේතනාව නාසයේ ස්පර්ශයෙන් පහළ වෙන චේතනාව දිවේ ස්පර්ශයෙන් පහළ වෙන චේතනාව කයේ ස්පර්ශයෙන් පහළ වෙන චේතනාව මනසින් අපි හිත හිත ගොඩනගන චේතනාව මේ චේතනාවමයි කර්මයක් බවට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චේතනාහම් භික්ඛවේ කම්මං වදා මහණෙනි චේතනාව කර්මයයි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා එහෙමනම් මෙන්න මේ චේතනාවත් විඥානේ ඇසුරු කරගෙනයි කියන පවතින විඥානේ රූපයෙන් තොර වේදනාවෙන් තොර සංඥාවෙන් තොර සංස්කාරවලින් තොර විඥානයක් බුදුරජාණන් වහන්සේ බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියන ඒ කාරණේ තේරුම තමයි විඥානේ හැම වෙලාවෙම රූප වේදනා සංඥා සංස්කාර ඇසුරු කරගෙනයි පවතින මෙන්න මේකම තමයි අපි තවදුරටත් විග්‍රහ කරලා ගන්නෙ නාම රූප නිසා විඥානේ හට ගන්නවා කියන කාරණේ නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං මේ විදිහට අපි කතා කරනවා විඥානය නිසා නාම රූප ඇති වෙනවා ඒ ඇති වෙන නාම රූප විඥානය ඇසුරු කරගෙන පවතින එහෙමනම් අපිට තේරෙනවා මේ තනිවෙන් හිතක් විතරක් දැන් විඥානය කියන එක අපි තේරුම් ගත්තොත් මජ්ක්‍ධිම නිකායේ වේදල්ල කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා මේ සූත්‍ර දේශනාවේදී විඥානය කියලා කියනවා විඥානය කියන්නේ මොකකටද කියලා මේ මහරහතන් වහන්සේලා අතර ඇතිවෙච්ච ධර්ම සාකච්ඡාව. එතනදී විඥානය කියන්නේ කුමන අර්ථයකින්ද කියලා විඥානය ගැන විමසනකොට මේ මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා විජානාතිතිකෝ භික්කවේ තස්මා විඥානන්ති උච්චති. දැනගන්නවා කියන අර්ථයෙන් තමයි කියන විඥානය කියලා කියන්නේ. එතකොට විඥානය කියලා අපි සාමාන්‍යයෙන් කතා කරපහම අර්ථයකින් අපිට දැනගැනීමක් විඥාණයෙන් ඇති කරලා දෙනවා. දැන් අපේ ඇහි විඥානය හට ගන්නවා. ඒකට කියනවා චක්කු විඥානය. ඒ චක්කු විඥාණයෙන් තමයි ඇහි හට ගන්න රූප දැනගන්නේ. ඇහි ඇතිවන විඳීම දැනගන්නේ. ඒ දකින රූපවල වෙනස්කම් මේ පාට වර්ණ හැඩතල මෙයා දැන් ලස්සනයි කැතයි ඒ සියල්ල දැනගන්න අපිට උපකාර වෙනවා විඥානයක් ඇහි හට ගැනීම. ඒක ඇති වෙන්නේ ඇහි රූපයයි විඥානයයි කියන මේ කරුණ තුනේ එකතුව. ඒකට අපි කියනවා ස්පර්ශය. ස්පර්ශයෙන් තමයි විඳීම් හඳුනා ගැනීම චේතනා කියන සියල්ල ඇහැ තුල සිද්ධ වෙන්නේ. එහෙමනම් අපිට පේනවා ඇහැ තුල සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙන්නට ඕනේ. ඇහැයි රූපයයි කියන්නේ සතර මහා ධාතු නිසා ඇතිවෙච්ච දේවල්. එතකොට ඇසයි රූපයයි විඥානය එකතු වුණා නම් ඒක තමයි ස්පර්ශය. එහෙමනම් එතන විඥානය තියෙනවා.
අන්නේ ස්පර්ශය නිසා තමයි ඇහැ තුල විඳීම් හඳුනා ගැනීම චේතනා කියන මේ කරුණු තුනම ඇති වෙන්නේ. එහෙමනම් මේ කාරණා තුනටම මුල් වෙච්ච මූල බීජය ස්පර්ශය නම් විඥානයත් ඒත් ඇසුරු කරගෙන පවතිනවා. එහෙමනම් අපිට පේනවා රූප වේදනා සංඥා සංස්කාර ඇසුරු කරගෙනයි හැම වෙලාවෙම විඥානයක් පවතින්නේ. අන්නේ නිසා පින්වතුනි මේ ඇහි විඥාණයෙන් අපි රූප දැනගන්නවා වගේම කනේ විඥාණයෙන් නිසා තමයි මේ ශබ්ද දැනගන්නේ ශබ්දවල වෙනස්කම් දැනගන්නේ. මේ ශබ්දයක් නිසා අපිට යම් සැපයක් දුකක් උපේක්ෂාවක් ඇති වෙනවා නම් ඒක දැනගන්නේ මේ කනේ හටගන සෝත විඥාණි මුල් කරගෙන. ඊළඟට ගඳ සුවඳ අපි හඳුනා ගන්නවා ඒවා දැනගන්නවා. දිවට දැනෙන රස දැනගන්නවා කයෙන් පහස දැනගන්නවා. මේවා හිතෙන් හිත හිත අපි යම් අරමුණු ගොඩ නගනවා. එතකොට මේ සියල්ලම අපිට සිද්ධ වෙන්නේ මේ ඇස කන නාසය දිව කය මනස කියන අපේ ආයතන හයම ඇසුරු කරගෙන මේ විඥානයේ ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවා. අනේ නිසා පින්වතුනි අපි මේ ආයතන හය මුල් කරගෙන මේ විඥානයත් එක්ක බැඳිච්ච චේතනා පහළ වෙනවා හැම වෙලාවෙම. ඇහැට පෙනෙන රූප ගැන අපි චේතනා පහළ කරනවා. කනට ඇහෙන ශබ්ද ගැන අපි චේතනා පහළ කරනවා. නාසයට දැනෙන ගඳ සුවඳ ගැන චේතනා පහළ වෙනවා. දිවට දැනෙන රස ගැන චේතනා පහළ වෙනවා. කයට දැනෙන පහස ගැන චේතනා පහළ කරනවා. මනසින් මේවා ගැන හිත හිතා හැම වෙලාවෙම මනෝ කර්ම රැස් කරනවා. ඒක තමයි මනෝ සංචේතනා කියන්නේ. එහෙමනම් අපේ සිත කය වචනේ තුන් දොරින් ආයතන හය ඔස්සේම චේතනා පහළ වෙනකොට ඒ චේතනාවත් විඥානයක බැඳිච්ච දෙයක්. අනේ නිසා අපි රැස් කරන කර්මයන් විඥානය හරහා සංසාරේ ආත්මෙන් ආත්මයට ගමන් කරනවා. ඒ නිසා තමයි සමහර කර්ම මේ ජීවිතේ අවසන් වුනේ නැත්නම්, ditta dhamma vedaniya vipakayan hatiyata melawa vipaka deela avasan wune naththam vinyanayat ekka ilanga bhavayata aragena yanawa. Upapaccha vedaniya karmayak hatiyata ilanga jeevithayata aragena gihilla e karmaanu roopiya vinyanayen duk vindinna akusala karmayek upatak nan e upata salasala denne karma shaktiye tuli. විඥානේ ඇදගෙන යනවා නිරේවල් වල. ඒ විඥානේ තිරිසන් අපායට ඇදගෙන යනවා. ප්‍රේත ලෝකයට ඇදගෙන ගිහිල්ලා දුක් සහිත උපත් ලබා දෙනවා. ඒකට හේතුව විඥානේ කර්මයක් එක්ක බැඳිච්ච දෙයක් නිසා. බලන්න මහරහතන් වහන්සේලාගේ තීර තීරී ගහතාවන් අධ්‍යයනය කරනකොට, උන්වහන්සේලා භාවනා කරන්න උත්සාහ කරනකොට තමන්ගේ හිතට මේ විඥානේ නොයෙක් විදි අකුසල සහගත රූප, ශබ්ද, ගන්ධ මේවා මවලා පෙන්වමින් තමන්ව නොමග යවන්න උත්සාහ කරනවා. විඥානය කියන්නේ අපිව නොමග යවတဲ့ දෙයක්. බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්නනවා මායූප මංච විඥාන. විඥානය කියන්නේ හරියට මායාකාරයක් වගේ කියනවා. මායාකාරයගේ ස්වභාවය යම් කිසි දේවල් ඇත්ත වගේ පෙන්නලා කෙනෙක්ව රවට්ටනවා. අන්න ඒකට රැවටෙන කෙනා විඥානේ ඇත්ත ස්වභාවය හඳුනගත්ත නැති කෙනා අර විඥානේ මායාවට රැවටෙනවා. නමුත් ධර්මය අවබෝධ කරන්න, විඥානය අවබෝධ කරන්න, සසර දුකින් නිදහස් වෙන්න මහන්සි ගන්න භාවනා වඩන අය මේ විඥාණයට ගරහා කරපු සිදුවීම් තේර තේරි ගහතාවල තියෙනවා. රහතන් වහන්සේලා උදාන හැටියට පල කරනවා. උන්වහන්සේලා භාවනා කරනකොට විඥාණයට ගරහා කළේ කොයි විදිහට? ඒ විඥාණය නුඹ මාව නිරේට අරගෙන ගියා නේද? නුඹ මාව මේ සංසාර ගමනේ අපහායට ඇදගෙන ගියා නේද? තිරිසං ආත්ම භාවවල ප්‍රේත ආත්ම භාවවල මාව දුක් විඳෙව්වා නේද? විඥානේ උඹට නම් ආයේ මම සතර අපායට මාව ඇදගෙන යන්න මං ඉඩ තියන්නේ නැහැ. ඒ නිසා දැන් ඔබ මම කියන විදිහට වැඩ කරපන්. මෙච්චර කාලයක් දීර්ඝ සංසාර ගමනේ මං විඥානේට වහලෙක් වෙලා ජීවත් වුනේ. නමුත් අද මම නුඹට එහෙම වැඩ කරන්න ඉඩ තියන්නේ නැහැ. සමතේ නැමැති ආයුධේ මං නුඹව දමණය කරනවා. විදර්ශනා ඔස්සේ නුඹේ සියලු මේ බැඳීම් දුරු කරලා නුඹේ තියෙන ඇත්ත ස්වභාවය මං අවබෝධ කරගෙන සසර දුකින් මිදෙනවා. ඔය වගේ මහරහතන් වහන්සේලා තමන්ගේ සිතුවිලි වලට තමන්ගේ විඥාණයට ගරහා කරමින් භාවනාවේ හිත පිහිටවපු ආකාර ගැන අපිට තේර තේරි ගාථාවල කියවන්න ලැබෙනවා. එතකොට අපිට පේනවා මේ විඥාණය අරගෙන යන කර්ම ශක්තිය විසින් අපායවල වලට නිරේවල් වලට තිරිසන් ලෝක වලට අරගෙන ගිහිල්ලා ඒ දුක් විඳින උපත් සලසලා දෙන්නේ අර සංසාරිකව ගමන් කරන විඥානයත් එක්ක යන සසර පුරුදු නිසා, ඒ කර්ම ශක්තිය නිසා. පින්වතුනි
මුගලන් මහරහතන් වහන්සේ ගැන හිතන් හොරුන්ගේ පහර දීමක් මතයි උන්වහන්සේට පිරිනිවන් පාන සිද්ධ වුණේ. උන්වහන්සේ භාවනා කර කර ඉන්නදී පළවෙනි වතාවේ උන්වහන්සේ වැඩ හිටියේ කුටිය. මේ හොරු වට කරලා කුටියේ දොර කඩලා උන්වහන්සේට පහර දෙන්න සූදානම් වෙච්ච වෙලාවේ උන්වහන්සේ බොහොම ඍද්ධිමත් භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රම කෙනා. උන්වහන්සේ ඍද්ධියෙන් දැක්කා. ඒ දැකපු නිසා උන්වහන්සේ සියුම් ශරීරයක් මවාගෙන යතුරු හිලෙන් කියනවා එළියට වැඩම කරලා උන්වහන්සේ නොපෙනෙන විදිහට මනෝමය ශරීරයකින් මෙතනින් ඉවත් වුණා. කය සියුම් කරගෙන හොරු දොර කඩලා බැලිවා උන්වහන්සේ පේන්නේ නැහැ. යමල්ලා යන්න කියලා මේ පිරිස ගියා. හැබැයි එදා නතර වුණේ නැහැ. ආයමත් ටික දවසකින් ඔවුන් සංවිධානයේ වෙලා පොළු දඬු මුගුරු අරගෙන උන්වහන්සේට පහර දෙන්න දෙවනි වතාවෙත් උන්වහන්සේ වැඩ හිටිය කුටිය වට කරා. එදා කුටියේ දොර කඩන්න සූදානම් වෙනකොට උන්වහන්සේ සැනින් සමාපත්තියකට සමවැදිලා පියස්සෙන් අහසට පැන නැගලා වහලින් තමයි අහසට පැන නැගලා අහසින් වෙනත් ප්‍රදේශයකට වැඩම කරා. දෙවනි වතාවෙත් උන්වහන්සේ බේරුණා. හැබැයි උන්වහන්සේ තුන්වෙනි අවස්ථාවේ මේ හොරු එදා ආයමත් දඬු මුගුරු අරගෙන උන්වහන්සේගේ කුටිය වට කරන්න සූදානම් වෙච්ච වෙලාවේ උන්වහන්සේ විමසලා බැලුවා, මම දෙවතාවක්ම මගහැරිය. නමුත් මේ වතාවේ ආයමත් උන් දඬු මුගුරු අරගෙන මට පහර දෙන සූදානම් වෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? ආය ආයමත් උන් මගේ පස්සේ පන්නන්නේ මොකක් හෝ පෙර අකුසලයක් නිසාද? අන්න උන්වහන්සේ පෙර ජීවිත විමසන්න පටන් ගත්තා. මොකක්ද මේකට හේතුව? උන්වහන්සේගේ පෙර ජීවිතේ බැලුවා, ඊට පෙර ජීවිත බැලුවා. මේ විදියට පෙර ජීවිත බලාගෙන 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 යනකොට හරීම පුදුමයි. මනුස්ස ලෝකෙ ඉපදිච්ච යම් ආත්මයක් තියෙනවා නම් ඒ හැම ආත්මයකදීම ගුටි කාලා තමයි මරණයට පත් වෙලා තියෙන්නේ. තිරිසන් ලෝකෙ ඉපදිච්ච යම් ආත්ම තියෙනවා නම් මේ දීර්ඝ සංසාර ගමනේ ඒ ආත්මවලදී හොරුන්ගෙන් පහර කාලා, එක්ක මිනිස්සුන්ගෙන් ගුටි කාලා, සත්තුන්ගෙන් පහර කාලා, මොකක් හෝ හේතුවක් නිසා ගුටි කාලම තමයි හැම ආත්මයකදීම යම් තැනක ඉපදුනා නම් මරණයට පත් වෙන සිදුවෙලා තියෙන්නේ. උන්වහන්සේ බලාගෙන බලාගෙන ගියා කල්ප ගණන් ආපස්සට. මොකක්ද මේකට හේතුව? අන්න බලාගෙන බලාගෙන යනකොට උන්වහන්සේ දකිනවා තමන් අතින් ආනන්තරි අකුසලයක් සිදුවෙලා. ඇස් දෙක පේන්නේ නැති තමන්ගේ අම්මවයි තාත්තවයි වනාන්තරයකට අරගෙන ගිහිල්ලා හොරු පහර දෙන විදිහට පහර දීලා එක ආත්මයක තමන්ගේ දෙමව්පියන්ව මරලා තියෙනවා. අන්නේ අකුසල විපාකේ ගෙවන්න නිරේට වැටිලා දුක් විඳලා ආනන්තරි අකුසලයේ ගෙව්වත් අපරාපරිය වේදනී අකුසලයක් හැටියට විඥානයත් එක්ක බැඳිලා මේ කර්මයේ දිගට දිගට එනවා පිරිනිවන් පාන කම්ම. හැම ආත්මයකම යම් තැනක ඉපදුනා නම් අර කර්මයේ විසින් විපාකේ සුදුසු විදිහට සකස් කරලා හැම ආත්මයකදීම ගුටි කාලා මැරෙන විදිහේ කර්ම ශක්තියක් මතුවෙලා එනවා. බලන්න එතකොට අපිට පේනවා අපේ මේ විඥානේ කියන එක අපිට ආපස්සට විමසලා විමසලා පෙර ජීවිතවලට හිතාගෙන හිතාගෙන හොයාගෙන හොයාගෙන යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අපේ හිතේ තියෙන මේ සියලු දේවල් වසාගෙන තියෙන්නේ පංච නීවරණ ඔස්සේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි නීවරණ කියන්නේ තනිකර අකුසල් ගොඩක්. අනීවරණ කියලා අංගුත්තර නිකායේ දේශනාවක බුදුරජාණන් වහන්සේ වදාලා පංච නීවරණ වලින් තමයි අපේ මතක ශක්තිය වහගෙන ඉන්නේ. අඥාන කරන කෙනෙක් මෝඩයෙක් බවට පත් කරනවා කියන පංච නීවරණ වලින්. අචක්කු කරන දහම්මැස නුවණැස ලබා ගන්න තියෙන හැකියාව වහලා දාලා කෙනෙක්ගේ දහම් ඇස අන්ධ කරලා තියෙන්නේ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කෙනාගේ නුවණැස නැති කරලා දාලා මතක ශක්තිය පවා දුර්වල කරලා තියෙන්නේ මේ පංච නීවරණ වලින්. අන්න ඒ නිසා තමයි ඔබ සමත භාවනාවක් වඩනකොට බුදුරජාණන් වහන්සේ අපිට මුලින්ම උගන්වන්නේ හිත දියුණු කරගන්න ඕන නම් අපේ හිතට තියෙන රැකවරණේ තමයි සිහිය. මෙන්න මේ සිහිය දියුණු කරන ක්‍රමේ තමයි සතර සතිපට්ඨානෙන් උගන්වන්නේ. එතකොට යම් කිසි කෙනෙක් සතර සතිපට්ඨානෙ වඩනවා කියන්නේ හිත දියුණු කරනවා. ඒ හිත දියුණු කරනකොට මුලින්ම සිද්ධ වෙන්නේ අර විඥානයේ තියෙන දියුණුව, විඥානයේ තියෙන මතකේ, මේ දියුණු කරන්න පුළුවන් සියලු හැකියාවන් වසහාගෙන තියෙන අකුසල් ගොඩක් වෙන පංච නීවරණයන්ගෙන් තමයි සිත පිරිසිදු කරගන්නට ඕනේ. අන්න ඒ නිසා භාවනා වඩන කෙනා කාමච්ඡන්දියෝ සේහිත දුවන්න දෙන්නේ නැතුව ව්‍යාපාද,
තීනමිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡාදී මේ පංච නීවරණ ඔස්සේ තමන්ගේ හිත දුවන්න ඉඩ දෙන්නේ නැතුව සමත භාවනාවක් තුල හිත එකඟ කරලා අන්න අර අකුසල් වලින් හිත බැහැර කරලා හිත විඥානේ පිරිසිදු භාවයකට ඒකාග්‍රතාවයකට ඇති කරලා ගන්න බලන්න ඒ නිසානේ පළවෙනි ධ්‍යානය ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ කොහොමද මේ පළවෙනි ධ්‍යානය ඇති කරගත්ත කෙනාගේ ඒ ධ්‍යානය ගැන විස්තර කරන්නේ සමාධියක් ඇති වුණා කියන්නේ ඒ කෙනා විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව ඇති කාමයන්ගෙන් වෙන් වෙලා විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙච්ච සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං විතක්ක විචාර ඇති ප්‍රීතිය සැපේ ඒකාග්‍රතාවය ඇති පළවෙනි ධ්‍යානෙ ලබාගෙන වාසය කරනවා කියනවා එහෙමනම් පළවෙනි ධ්‍යානයේ ස්වභාවය තමයි විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන අර හිත පිරිසිදු වීමෙන් ඇතිවෙච්ච ලොකු නිරාමිස සැපයක් සතුටක් ඇති අකුසල සහගත සිතුවිලි බැහැර වෙච්ච නීවරණයන් බැහැර වෙච්ච අවස්ථාව තමයි හිතේ ඒකාග්‍රතාවේ සමාධිය කියලා කියන්නේ. අන්නේ සමාධිය දියුණු වුණොත් ඒ සමාධිය වර්ධනය කරගත්තොත් ඒකේ නාට පුළුවන් ධ්‍යානයන් උපදවන්න. ඒ ධ්‍යාන ඉහළට දියුණු කරලා පළවෙනි ධ්‍යානයේ දෙවෙනි ධ්‍යානයේ තුන්වෙනි ධ්‍යානයේ හතරවෙනි ධ්‍යානයේ දක්වා හිත දියුණු කරා කියන්නේ විඥානයේ තියෙන බොහෝම පිරිසිදු තත්ත්වයක්. ඉහළ දියුණුවක් පවිත්‍රත්වයක් ඇති කරගෙන චිත්ත ඒකාග්‍රතාවයක් දියුණු කරගත්ත මනසේ ලොකු ආධ්‍යාත්මික ශක්තියක් ඇති කරගත් කෙනෙක් බවට ඔහුපත් වෙනවා බුදුරජාණන් වහන්සේ උපමා කරේ හතරවෙනි ධ්‍යානයේට දියුණු කරපු හිත කර්මන්නේයි කියනවා රන් කරුවෙක් රත්තරන් හොඳට පිරිසිදු කරලා පෙරාපු රත්තරන් වලින් ඔහුට ඕනම විදිහේ හැඩතල වලින් යුක්ත රත්තරන් නිර්මාණ කරන්නට පුළුවන් ඔහුට මාලයක්ද කරාඹුවක්ද මුද්දක්ද තමන් කැමති දෙයක් ලස්සනට කැටයම් කරලා නිර්මාණය කරන්න පිරාපු රත්තරන් පිරිසිදු රත්තරන් වලින් තමයි රන් කරුවා නිර්මාණයන් කරන්නේ. අන්නේ වගේ තමයි කියනවා පංච නීවරණ යටපත් කරලා සමාධියක් ඇති කරගත්ත කෙනාගේ හිත ධ්‍යාන දක්වා දියුණු කරලා ගත්තා කියන්නේ හරියට පිරාපු රත්තරන් වගේ කර්මන්නේ වූ හිතක් කියන තමන්ට තියෙන. අන්නේ හිතෙන් ඒ විඥාණය තුලින් ආපස්සට බලන්න පුළුවන්. අන්නේ හැකියාව බුදුරජාණන් වහන්සේ පෙන්වන පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. මම පෙර ජීවිතේ කවුරු වෙලාද හිටියේ එතනිනුත් එහාට බලනවා ඊළඟ ජීවිතේ මං කවුරු වෙලාද හිටියේ මේ විදිහට ආපස්සට විමසලා විමසලා එක ආත්මයක් දෙකක් නෙමෙයි කල්ප ගණන් ආපස්සට බලන නුවණක් ඇති කරගන්න එහෙම නුවණක් උපදවන්න පුළුවන් වෙන්නේ මේ විඥානය කියන එක සංසාරේ දිගින් දිගට චිත්ත පරම්පරාවක් හැටියට එක පෙළට ගමන් කරගෙන යනවා කෙනෙකුට මෙහෙම කියනකොට හිතෙන්න පුළුවන් එහෙමනම් ওই එකම විඥානේද ඇත්තටම එකම විඥානය කියලා කියන්න බැරි හේතුව තමයි විඥානය කියන්නේ චිත්තක්ෂණයක් පාසා වෙනස් වෙවි ආය ආයමත් හටගනිමින් යන්නේ. හැබැයි එකම චිත්ත පරම්පරාවක එකම වැලක පුරුක් හැටියට එක විඥානයක් හටගෙන පැවතිලා නිරුද්ධ වෙනකොට ඒකෙම ඊළඟ විඥානය හටගන්නවා. එතකොට එකම චිත්ත ධාරාවක් චිත්ත පරම්පරාවක් හැටියට තමයි මේ දීර්ඝ සංසාර ගමනේ මේ විඥානය ආවේ. අන්නේ නිසා ආපස්සට විමසගෙන විඥානේ ඔස්සේ ආපස්සට බලාගෙන යන කෙනෙකුට තමන් ගෙවාගෙන ආපු දීර්ඝ සංසාර ගමනේ ස්වභාවය තමන්ටම සිහිනුවණින් අත්දැකලා වටහා ගන්න ඥානයක් උපදවා ගන්න පුළුවන්. අන්නේ ඥානේ තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානේ හැටියට බුදුරජාණන් වහන්සේ ධර්මයේ උගන්වන්නේ. එහෙමනම් පින්වතුනි අපිට පේනවා මේ විඥානේ යම් තැනක බැස ගන්නවද? ඒ විඥාණයට පුළුවන් ඒ විඥානේ යම් තැනකට ඇදිලා ගියාට පස්සේ ඒ ස්ථානේ ඇසුරු කරගෙන විඥානේ තමන්ට අවශ්‍ය ශරීරයක් සකස් කරනවා. හැම වෙලාවෙම විඥානේ තනිව ගමන් කරන්නේ නැහැ. රූප වේදනා සංඥා සංඛාර ඇසුරු කරගෙන යන විඥාණයට පැවැත්මට අවශ්‍ය විදිහේ ඕනම විදිහේ ශරීරයක් විඥානේ හදාගන්නවා. දැන් ඔබ හිතන්න මව් කුසින් ඔබ ඉපදුනේ කොහොමද? මව් කුසක විඥානයක් පැමිණිලා මේ කලලයක් නිර්මාණය වෙන ආකාරය ගැන දීඝනිකායේ මහා නිදාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සනට විස්තර කර බුදුරජාණන් වහන්සේ වදාළා දෙමව්පියන් සරු දෙමව්පියන් වෙන්නට ඕන. ඒ දෙමව්පියන්ගේ එකතු වීම මත කලලයක් නිර්මාණය වෙනවා. මෙන්න මේ මව් කුසක නිර්මාණය වෙන කලලයට
අන්නේ කලලේ කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත් ශ්‍රාවයක්. එතකොට විඥාණයට පුළුවන් ඇවිල්ලා මේ කර්මානුරූපීව මව් කුසක උපදින්න පිනක් කරලා තිබ්බොත් විතරයි අර කර්මයෙන් තමයි විඥාණය එතනට ඇදගෙන ඉන්නේ. මොකද විඥානේ කර්ම ශක්තියත් එක්ක සංස්කාරත් එක්ක බැඳිලා තියෙන්නේ. එතකොට මව් කුසියේ ජීවත් වෙන්න මව් මිනිස්සෙක් හැටියට ලෝකෙ උපදින්න තරම් පිනක් පුණ්‍ය කර්ම රැස් කරලා තිබ්බොත් ඒ කර්මයේ විසින් විඥානේ අරගෙන එනවා මව් කුසට. අන්න විඥානේ මව් කුසේ බැසගත්තට පස්සේ විඥානේ මොකද කරන්නේ? අර මව් කුසේ තියෙන ඒ කලලේ ඇසුරු කරගෙන තමන්ට අවශ්‍ය විදිහේ ශරීරයක් නිර්මාණය කරනවා. ඒක බුදුරජාණන් වහන්සේ වදාළම් ආනන්දය විඥානයක් මව් කුසේ බැස්සට පස්සේ ඒ මව් කුසේ තියෙන සතර මහා ධාතු ඒ කලලේ තියෙන සතර මහා ධාතු උපයෝගී කරගෙන නාම රූප හැටියට වැඩිලා ආයතන හයක් හදා ගන්නවා. විඥාන පච්චයා නාම රූපං නාම රූප පච්චයා සලායතන. විඥානේ යම් තැනක බැස්සට පස්සේ එතන නාම රූප වැඩිලා ආයතන හයක් තමයි සකස් කරගන්නේ. ඇස කන නාසය දිව ශරීරය මනසින් යුක්ත ආයතන හයකින් යුක්ත ඔන්න දරුවෙක් මව කුස තුල නිර්මාණය කරගන්න. මේ දරුවා නිර්මාණය වෙන්නේ කර්ම ශක්තියත් ඇතුව. අන්න ඒ නිසා තමයි එකම දෙමව්පියන්ට දාව උපදින දරුවන් අතර කෙනෙක් බොහොම උගත් කෙනෙක් බවට පත් වෙනවා. කෙනෙක් ඊටාම මෝඩ මන්දබුද්ධික සිහි කල්පනාව නැති කෙනෙක් බවට පත් වෙනවා. කෙනෙක් බොහොම ලස්සන තමන්ගේ ශරීර අවයවයන්ගේ හොඳ ක්‍රියාකාරීත්වයක් ඇති නිරෝගී කෙනෙක් හැටියට උපදිනකොට ඒ පෞලෙම කෙනෙක් අංගවිකල අබ්බගත සමහරලාට ඇවිද ගන්න බැරි තමන්ගේ ඇස කන නාසය ආදී ඉන්ද්‍රියන් ක්‍රියා විරහිත වෙච්ච ක්‍රියාත්මක වෙන්නේ නැති මේ විදිහේ ශරීරවල යම් යම් දුර්වලතා ඇති දරුවන් හැටියට උපදිනවා. එතකොට මේ විදිහට එකම පවුලක 10 දෙනෙක් ගත්තොත් එකම දෙමව්පියන්ගේ එකතු වීමක් තුලින් හැදිච්ච කලලයකින් මේ දරුවන් නිර්මාණය වුණත් එකිනෙකා තුල තියෙන එකිනෙක චර්යා රටාවන් එකිනෙකා තුල තියෙන එකිනෙක ආසාවන් එකිනෙකාගේ ශරීරවල ස්වභාවය වෙනස්. ඇයි මෙහෙම සිද්ධ වුනේ? අන්න ඒකට හේතුව තමයි විඥාණය අරගෙන ආපු සංසාර පුරුදුවල තියෙන වෙනස්කම්. මේ සංසාරේ දිගින් දිගට ආපු කර්ම ශක්තියත් එක්ක බැඳිච්ච විඥාණි තියෙන වෙනස්කම්. යම් කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදු. යම් කර්මයක් සංසාරේ රැස් කරගත්තා නම් ඊට අනුව තමයි දායාදී හැටියට තමන්ට සංසාරේ සැප දුක් ආදී මේ සැප සම්පත් ලැබෙන්නේ හෝ නොලැබෙන්නේ. අන්න ඒ නිසා පින්වතුනි අපේ ජීවිත තුළ නිරන්තරයෙන් අපි මේ අකුසල සහගත කර්මයන්ගේ වැළකිලා නිතර කුසල් වඩමින් නිතර පින් දහම් රැස් කරමින් විඥානයේ පිනට අනුව හැඩගස්ව ගන්නට ඕන. අපි නිතර අකුසල් කරනවා කියන්නේ අකුසලයට අනුව විඥානි හැඩගැහෙනවා. අපි නිතර පින් දහම් කරනවා නම් පිනට අනුව විඥානි හැඩගැහෙනවා. ඒ නිසා අකුසලයට අනුව විඥානි හැඩගැහෙන්න ඉඩ දෙන්නේ නැතුව හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා ලෝකෙ අපිට පෙන්ලා දෙන එකම දේශනාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ මුළු ධර්මයේම කැටි කරලා එක ගාථාවකට ගත්තත් අපිට දකින්න තියෙන්නේ සබ්බ පාපස්සකරණ සියලු පාපී අකුසල් වලින් වළකින්න කියනවා. කුසලස්ස උපසම්පදා කුසල් වඩන් පින් දහම් කරන් සචිත්ත පරියෝ දපණන් තමන්ගේ හිත දමණය කරගන් ඒ තම බුද්ධානුශාසනං. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසන. එහෙමනම් අපිට පේනවා සබ්බ පාපස්සකරණම් පාපී අකුසල් වලින් වළකිනකොට ඒ අකුසලෙන් වැළකෙනවා කියන්නේ කුසල් වඩනවා කුසලස් උපසම්පදා. එහෙනම් අකුසලයට අනුව විඥාණය හැඩගැහෙන්න දෙන්නේ නැතුව අකුසල් වලින් වැළකීලා කුසල් වඩනකොට පිනට නැඹුරු වෙච්ච පුඤ්ඤාභි සංස්කාර වලින් යුතු පුඤ්ඤෝපගං හෝති විඥානම් පිනට නැඹුරු වෙච්ච විඥානයක් ඔබ තුල හැඩගැහෙනවා. ඔබ තුල සකස් වෙනවා. හැම වෙලාවෙම ඔබ හිතන්නේ යහපත් දෙයක් කරන්නේ කොහොමද? හොඳ දෙයක් කරන්නේ කොහොමද? කෙනෙකුට පිහිට වෙන්නේ කොහොමද? මෛත්‍රිය කරුණා මුදිතාදී ගුණධර්මයන්ගෙන් යුක්තව ජීවත් වෙන්නට ඕන. නිතර පින් දහම් කරන්නට ඕන. සීල්වත් වෙන්නට ඕන. බණ භාවනා කරන්නට ඕන. ඒ වගේ සිතුවිලි නිතර හිතමින් ඒ වගේ සිතුවිලි වලම කටයුතු කරන තමන්ගේ සිත කය වචනයෙන් නිතර පින් දහම් රැස් කරන කෙනාගේ විඥානේ පිනට අනුව හැඩගැහිලා වර්ධනය වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ විතරක් නෙමෙයි. සචිත්ත පරියෝ දපණං තමන්ගේ හිත දමණය කරන්න. හිත දමණය කරනවා කියන්නේ අර පිනට අනුව නැඹුරු කරපු විඥානේ පිනට අනුව නැඹුරු කරලා ගත්ත හිතේ තියෙනවා අකුසල් ගොඩක්. ඒ තමයි පංච නීවරණ. මෙන්න මේ පංච නීවරණ නැමැති අකුසල් ටික යටපත් කරලා
හිත දියුණු කරලා හිත දමණය කරනවා කියන්නේ නීවරණ යටපත් කරලා අර විඥානයේ තියෙන ශක්තිය විඥානයේ තියෙන පිරිසිදු භාග හිතේ තියෙන ප්‍රබහස්වර භාවයේ මතු කරලා දියුණු කරලා චිත්ත දියුණුවක් ඇති කරගෙන අන්නේ දියුණු කරන ලද හිතෙන් විඥානයේ යථා ස්වභාවය විමසන්න කියනවා පින්වතුනි අපි කොයි තරම් මේ විඥානේ අනිත්‍යයි මේ රූපේ අනිත්‍යයි වේදනා අනිත්‍යයි සංඥා අනිත්‍යයි සංස්කාර අනිත්‍යයි කියලා ඕක කොච්චර හිත හිටියත් අපේ හිතේ අභ්‍යන්තරයේ තියෙන අකුසල් ප්‍රහාණය වෙන්න නම් අපි නිකන් ඕක හිත හිටියා කියලා අකුසල් ප්‍රහාණය වෙන්නේ නැහැ. ඒක යම් දැනුමක් විතරක් අපිට ලැබෙනවා. යම් කිසි වැටහීමක් ලැබෙනවා. නමුත් අකුසල් ප්‍රහාණය වෙන්න නම් විඥානේ යථා ස්වභාවයේ යථාබෝධීම අවබෝධ කරගන්න නම් අපි චිත්ත දියුණුවක් තුළ ඒකාග්‍ර කරන ලද සමාධිමත් හිතක් තුළ හිතේ තියෙන අකුසල් නීවරණ යටපත් කරගෙන ලොකු චිත්ත දියුණුවක් තුළ ඉඳන් හොඳ දියුණු කරන ලද හිතකින් තමයි අපි විදර්ශනා වඩන්නට ඕනේ. අන්න එතකොටයි ඒ අනිත්‍ය ස්වභාවයේ අනිත්‍ය හැටියටම වැටහෙන්න අවබෝධ වෙන්න පටන් ගන්න. ඒ නිසායි බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා දේශනා කරන්නේ සමාධිම් භික්ඛවේ භාවේත මහණෙනි සමාධිය වඩන්න කියනවා. සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථාභූතං පජානාත් සමාධිමත් හිතක් තියෙන භික්ෂුව යථාර්ථය දකිනවා කිංච යථාභූතං පජානාති කුමක යථාර්ථයද ඉදං දුක්ඛාන්ති යථාභූතං පජානාත් මේ තමයි දුක කියලා දුකේ යථාර්ථය දකින්නේ මොකද්ද දුක කියන්නේ දුක කියන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ එහෙනම් පංච උපාදානස්කන්ධයයි දුක පංච උපාදානස්කන්ධය කියන්නේ රූප උපාදානස්කන්ධය වේදනා උපාදානස්කන්ධේ සංඥා උපාදානස්කන්ධේ සංස්කාර උපාදානස්කන්ධේ විඥාන උපාදානස්කන්ධේ අන්න එතන තියෙන විඥානේ රූප වේදනා සංඥා සංස්කාර ඇසුරු කරගත්ත විඥානේ මෙන්න මේ විඥානේ පිරිසිඳ දැකලා අවබෝධ කරන්න නම් සමාධිමත් හිතක් තියෙන කෙනෙක් වෙන්නට ඕනේ පිංගතුනි දැන් ඔබට තේරෙනවා ඇති විඥානේ කියන්නේ මොකක්ද විඥානේ කියන්නේ අවබෝධ කළ යුතු දුක්ඛාරි සත්‍යයට අයිති දෙයක් විඥානේ කියන්නේ අවබෝධ කළ යුතුයි විඥානේ කියන්නේ දුකට අයිති දෙයක් විඥානේ කියන්නේ අවබෝධ කළ යුතු දුක්ඛාරි සත්‍යයට අයිති දෙයක් හැබැයි මේ දුක කියන එක විඥානේ අවබෝධ කරන්න පුළුවන්කම තියෙන කාටද සමාධිමත් හිතක් තියෙන කෙනෙකුට ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ වදාළ සමාධිමත් හිතක් තියෙන කෙනා දුක්ඛ සමුදය තමයි මේ පංච උපාදානස්කන්ධය ගැන ඇතිවන අවිද්‍යාව තණ්හාව නිසා හැදෙන පටිච්ච සමුප්පාද ගමන මෙන්න මේ දුක්ඛ සමුදය ප්‍රහාණය කරනවා ඒක තමයි දුක්ඛ සමුදයේ තියෙන කෘත්‍ය අවිද්‍යාව ප්‍රහාණය වුණා කියන්නේ අවිද්‍යාව නිසා හටගන්න තණ්හාව ප්‍රහාණය වෙනවා තණ්හාව ප්‍රහාණය වුණා නම් තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ බැඳියාම නිරුද්ධ වෙනවා උපාදාන නිරෝධා භව නිරෝධෝ ආයමත් විපාක පිණිස කර්ම සකස් වෙන්නේ නැහැ භව නිරෝධා ජාති නිරෝධෝ කර්මයක් සකස් වෙන්නේ නැත්නම් ආයමත් උපතක් පිණිස විඥානයක් ගමන් කරන්නේ නැහැ කර්මයේ විසින් විඥානේ ආයමත් ඇදගෙන යන්නේ නැහැ. ඇයි විපාක පිණිස කර්ම සකස් වීම නිරුද්ධ වෙනකොට විඥානේ බුදුරජාණන් වහන්සේ වදාළ හරියට පහන් සිලක් නිවිලා යනවා වගේ එතන නිරුද්ධ වෙලා යනවා. එතකොට මෙන්න මේ தත්ත්වය ඇති කරගන්න පුළුවන් වෙන්නේ සමාධිමත් හිතක් තියෙන කෙනෙකුට විතරයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ තණ්හාව නැතිවීම කියන එක නිවන සමාධිමත් හිතක් තියෙන කෙනා සාක්ෂාත් කරගන්නට ඕන. ඒක තමයි දුක්ඛ නිරෝධී තියෙන කෘත්‍ය. දැන් දුක කියන්නේ අවබෝධ කළ යුතු දෙයක්. දුක්ඛ සමුදය කියන්නේ ප්‍රහාණය කළ යුතු දෙයක්. දුක්ඛ නිරෝධාරි සත්‍ය කියන්නේ සාක්ෂාත් කළ යුතු දෙයක්. නිවන කියන එක සාක්ෂාත් කරන්නට ඕන. ඒක සාක්ෂාත් කරන්නට තියෙන්නේ මේ ධර්මයේ විමසලා අවබෝධ කිරීමෙන්මයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මාර්ගය කියන්නේ සීල සමාධි ප්‍රඥා වශයෙන් වැඩි යුතු දෙයක්. මේ ඔක්කොම කරගන්න තියෙන්නේ මේ චතුරාර්ය සත්‍ය දුක අවබෝධ කරන්න නම් තණ්හාව ප්‍රහාණය කරන්න නම් නිවන සාක්ෂාත් කරන්න නම් මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් වඩන්න නම් මේ සියලු දේ කරන්න ලැබෙන්නේ කාටද සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථාභූතං පජානාති සමාධිමත් හිතක් තියෙන භික්ෂුව තමයි කියනවා යථාර්ථීම මේක දැකලා අවබෝධ කරගන්න අනේ නිසා පින්වතුනි හිතේ සමාධියක් ගොඩ නගනවා කියන්නේ මේ විඥානේ ඔබේ හිත වසාගෙන තියෙන පංච නීවරණයන් යටපත් කරලා හිත දියුණු කරලා චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගෙන දියුණු හිතක් ඇති කරගන්න. ඒ නිසා මෙන්න මේ විඥානේ පිරිසිදු කර ගැනීම
අපිට මේක වතුර වලින් හොදලා පිරිසිදු කරන්න පුළුවන් කමක් නැහැ. උදේ හවස නැවත් කරන අකුසල් මත විඥානය අපිරිසිදු වෙනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගේ මේ කායික පිරිසිදුකම ලස්සනට ඉන්නවද හොඳට සිවුරු හොදනවද ඕවා නෙමෙයි බුදුරජාණන් වහන්සේ අහන්නේ. කොතනකවත් භික්ෂුන් වහන්සේ නමක් මුණ ගැහුණාට පස්සේ කොහොමද අද මුණ හේතුවද දත් ටික මැද්දද එලා සිවුරු හොදලා දැන්දේ ඕවා බුදුරජාණන් වහන්සේ විමසන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම ශ්‍රාවකයන්ගේ බලාපොරොත්තුනේ හිතේ තියෙන පිරිසිදු භාවය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට නිරන්තරයෙන් උපදෙස් දුන්නේ සබ්බ පාපස්සකරණම් පාපී අකුසල් වලින් වළකින්න. කුසලස්ස උපසම්පදා කුසල් වඩන්න. සචිත්ත පරියෝ දපණන් තමන්ගේ හිත දමණය කරගන්න. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනා. දැන් අපි ගත්තාම මේ වර්තමානයේ වෙනකොට අපිට දකින්න ලැබෙනවා මේ සිය දිවි නසා ගැනීම වේගෙන් වර්ධනය වෙවි යන ස්වභාවය. පින්වතුනි යම් කිසි කෙනෙක් සිය දිවි නසා ගන්න පෙළඹෙනවා හිතනවා ඒකට උත්සාහ කරනවා කියන්නේ ඒව පවා බොහෝ වෙලාවට සංසාර පුරුදු හැටියට ගමන් කරනවා. අපිට ධර්මයේ දකින්න ලැබෙනවා සමහර අය ආත්ම සිය ගණන් එක දිගට සිය දිවි හානි කරගත් අය. එවැනි අය සමහර වෙලාවට පැවිදි වෙලා පැවිදි වෙච්ච ජීවිතවල සිය දිවි නසා ගන්න තමන්ගේ ජීවිතේ හානි කරගන්න. ඒ නිසා මේ සිය දිවි නසා ගැනීම කියන එක සංසාර පුරුද්දක් හැටියට මේ විඥානයත් එක්ක දිගින් දිගට ගමන් කරනවා. අන්න ඒ නිසා එවැනි නරක පුරුදු කියන ඒවා අපිට උත්සාහෙන් වීරියෙන් තමයි දමණය කරලා හිත දමණය කරන්න තියෙන්නේ. මේ හිත දමණය කරන්න තියෙන එකම ආයුධය තමයි සිහිය දියුණු කිරීම. හිතට තියෙන රැකවරණේ තමයි සිහිය. හැබැයි මේ සිහිය අපි දියුණු කරගත්තේ නැත්නම් අර විඥානයේ වසාගෙන තියෙන අකුසල් වලින් විඥානයේ තියෙන සිහි කල්පනාවත් නැති කරලා විඥානයේ තියෙන සියලු දියුණු කරන්න පුළුවන් චිත්ත ශක්තිය නැත්තර නැති කරලා ඔබ පිස්සෙක් බවට පත් කරන්න පුළුවන්. ඔබ සිහි කල්පනාව නැති මානසික රෝගියෙක් උමතු කෙනෙක් බවට පත් කරන්න පුළුවන්. ඔබ හිතන්න හොඳට වැඩ කරපු මිනිස්සු සමාජ ඉහළ නිලතර දරාගෙන රැකී ආරක්ෂාවන් කරපු මිනිස්සු උපාධිධාරීන් අද කොච්චර ඉන්නවද පිස්සු හැදිච්ච අය. අද බොහෝ දෙනෙක් වයසට යන්න යන්න මරණාසන්න වෙන්න වෙන්න හිත දියුණු කරලා නැත්නම් සිහි කල්පනාව දුර්වල වෙනවා. අර විඥානයේ තියෙන දියුණු කළ හැකි හැකියාවන් සියල්ල නැති කරගෙන සිහි කල්පනාව නැතුව තමයි බොහෝ දෙනෙක් මරණයට පත් වෙන්නේ. ඒ නිසා පින්වතුනි අපේ හිත පිරිසිදු කර ගැනීම, හිත දියුණු කිරීම, මේ හිත දමනී කිරීම, හිත රැක ගැනීම ඔබ විසින්ම උත්සාහයෙන් වීරියෙන් කරගත යුතු දෙයක්. බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා පෙන්නලා දෙන්නේ මෙන්න මේ කාරණේ. දැන් බලන්න ඔබ කය පිරිසිදු කරන්න කොච්චර උත්සාහ ගන්නවද කියලා. ඔබ උදේ නැගිටපු ගමන් කරන්නේ දුවගෙන ගිහිල්ලා ඇස්වල පිරිලා තියෙනවා නම් කබ මේ කබ ටික කඩලා ඊළඟට නාසයේ තියෙන හොටු ටික සුද්ධ කරලා දත් ටික ඉක්මනට කුණු කෙල ගඳ යන්න මැද ගන්න. ඊළඟට මූණ කට හොදගෙන සබන් දාලා පිරිසිදු වෙනවා. ඇඳුමක් පවා දහඩිය වලින් දුඟද වුණා නම් ඔබ මේ ඇඳුම හොදලා කය පිරිසිදු කරගන්න උත්සාහ ගන්න. තමන් ලස්සන වෙන්න කය ලස්සන කරගන්න හිතාගෙන කොයි තරම්නම් වියහියදම් කරමින් මහන්සි වෙනවද? හැබැයි මේ කයේ ස්වභාවයේ කොච්චර අපි උත්සාහ කරත් අපිට මේ කය පවත්වන්න තියෙන ඉතාම කෙටි කාලයක් විතරයි. ලෙඩ වෙනවා, ජරා ජීර්ණ වෙනවා, වයසට යනවා, කෙස් ටික පැහෙන එක, හම රැලි වැටෙන එක, දත් ටික වැටෙන එක, ශරීරයේ ජරා ජීර්ණ වෙලා මරණයට දවසින් දවස ලං වෙන එක කාටවත් වළක්ව ගන්න පුළුවන් කමක් නැහැ. කය වයසට යනවා, දුර්වල වෙනවා, ජරා ජීර්ණ වෙනවා. යම් දවසක මේ කය අතහැරලා ගියාට පස්සේ විඥානි බැහැර. මේ ශරීරේ කුණු වෙලා කුණු වෙලා වැඩකට ගන්න බැරි දර කඩක් වගේ එකතැනම කුණු වෙලා යනවා. කවුරුත් කෙනෙක් මැරුණාට පස්සේ අනේ මේ මගේ අම්මා නේද? මේ මගේ බිරිඳ නේද? මේ මගේම දරුවා නේද කියලා මලකුණ ගෙදර තියාගන්නේ අඬා අඬා හරි ගිහිල්ලා සොහනකට විසි කරලා දාලා එනවා. දැන් නිකන් හිතන්න හරකෙක් වගේ සතෙක් නම් ගොම ටික හරි ගෙදර ප්‍රයෝජනෙට ගන්නවා. නමුත් මිනිස්සෙකුගේ මේ ශරීරේ හැම කොටසක් නිකන් හිතන්න මිනි අලු ටිකක් වත්තකට වීසා කියලා කොච්චර බය වෙනවද කියලා. එතකොට අපිට පේනවා මේ ශරීරේ කිසිම වැඩකට නැති දේවල් තමයි මේ ශරීරය ඇසුරු කරගෙන හැම තැනම පවතින. හැබැයි අපේ මේ ශරීරය ඇසුරු කරගෙන පවතින හිත ඔබ දියුණු කරගන්න උත්සාහ ගත්තොත් මේ හිතේ තියෙන නීවරණ යටපත් කරලා අකුසල් යටපත් කරලා චිත්ත දියුණුවක් ඔබ ඇති කරගත් ඔබේ සිහිය දියුණු කරගත්තොත් ඔබ අකුසලෙන් වැළකීලා කුසල් වඩන හිත දමණය කරන කෙනෙක් බවට පත් වුණොත් අන්න ඔබ දියුණු කරගත්ත පිරිසිදු කරගත්ත හිත තමයි
ඊළඟ භවයට යන්නේ. අන්න ඒ නිසා සංසාරේ දිගින් දිගට හිත වඩන කෙනා, හිත දමණය කරන කෙනා, ධර්මයේ පුරුදු කරන කෙනා, ඒවා පාරමී ධර්ම හැටියට සංසාරේ එකතු කරන. පින්වතුනි ඔබ හිතන්න බුද්ධත්වයේ කරා පාරමී ධර්ම පුරාගෙන යන කෙනෙක් අසංකීය හතරකුත් කල්ප ලක්ෂයක් අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ පාරමී ධර්ම පුරාගෙන සංසාරේ ගමන් කරා. ඊළඟට අග්‍රශ්‍රාවකයන් වහන්සේලා අසංකීයකුත් කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන සසරේ ගමන් කරනවා. පසේ බුදුරජාණන් වහන්සේලා අසංකීය දෙහිකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරනවා. මාර්ගඵලලාභින් පවා සංසාරේ දිගින් දිකට පාරමී ධර්ම රැස් කරගෙන තමන්ගේ හිත පිරිසිදු කරගනිමින් තමයි නිවන් මාර්ගයට තමන්ගේ විඥානි හැඩගස්වගන්නේ. එතකොට මේ නිවනට හැඩ ගැහිච්ච විඥානය නිවන් මගට යොමු වෙච්ච විඥානයක් කියන්නේ පාරමී කියලා අපි කතා කරන්නේ මොනවද? දාන පාරමිතාව. නිතර නිතර දන් දෙමින් පින් කරමින් පිනට අනුව දානෙට නැඹුරු කරලා හැඩගස්ව ගන්න විඥානය. ඊළඟට සීල පාරමිතාව කියන්නේ සීලවන්ත ජීවිතයක් ගත කරනවා, කය වචනේ සංවර කරගෙන සිල්වත් වෙන. ඒ සීලේ පුරුද්දක් හැටියට තමන්ගේ ජීවිතයේ විඥානයත් එක්ක සසරේ ගමන් කරනවා සීලමේ පුරුද්ද. නෛෂ්ක්‍රම්‍ය පංචකාමයන් අතහැරීම. ඊළඟට ප්‍රඥාව වීරිය මේ ධර්මයේ නුවණින් විමසලා ඇති කරගන්න අවබෝධඥානෙ. ඊළඟට ධර්ම අවබෝධයට ඇති කරගන්න වීරිය. කන්ති කියන කන්ති කියන්නේ ඉවසීම. සත්‍ය මේ චතුරාර්ය සත්‍ය ගැන ඇති කරගන්න සත්‍යවාදී බව. හැම වෙලාවෙම සත්‍යවාදීව කටයුතු කිරීම. ඊළඟට ධර්ම අවබෝධයට ඇති කරගන්න අදිෂ්ඨානෙ. ඊළඟට මෛත්‍රිය උපේක්ඛාව කියන මෙන්න මේවා යමෙක් වඩනවා නම් ඒවට අපි කියන දස පාරමිතා. ඒව වඩනවා කියන්නේ ධර්මාවබෝධයට අවශ්‍ය ගුණධර්ම තුල තමන්ගේ විඥානේ හැඩ ගැහෙනවා. ඒ හැඩ ගැහිලා දියුණු වෙච්ච විඥානේ සසරේ පිරිහෙන්නේ නැතුව තමන්ව ධර්මාවබෝධයේ කරා ඉලක්කයක් කරා විඥානේ අරගෙන යනවා. පින්වතුනි අපි අකුසල්නම් රැස් කරේ අපේ විඥානේ අරගෙන යන්නේ අපායවල වලට. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ සංසාරික සත්වයාට සතර අපාය කියන්නේ මහගෙදර වගේ තැනක් කියලා. අකුසල් කරමින් සංසාරේ ජීවත් වෙන කෙනා හිත පිරිසිදු කරගත්තේ නැති කෙනා අකුසලයට නැඹුරු වෙච්ච විඥානයක් හැඩගස්වගත්ත කෙනාගේ විඥානේ හැම වෙලාවෙම නිරයට තිරිසන් ලෝකයට ප්‍රේත ලෝකයට ඇදිලා යන ස්වභාවයෙන් යුක්ත සතර අපායේ මහගෙදර කරගත්ත ජීවිතයක් තමයි ඔහුට තියෙන්නේ. නමුත් සසරේ නිතර පින් දහම් කරමින් පිනට අනුව විඥානේ හැඩගස්වගත්ත කෙනා පාරමී ධර්ම හැටියට පින් දහම් රැස් කරගනිමින් ධර්මාවබෝධය ඉලක්ක කරගෙන ජීවත් වෙන කෙනාගේ විඥානීය පිනට නැඹුරු වෙනවා. පුඤ්ඤෝපගං හෝති විඥාන. පිනට නැඹුරු වෙච්ච විඥානයක් හැඩගැහෙනකොට ඔහුව හැම වෙලාවෙම තමන්ගේ පින විසින් අරගෙන යන්නේ තව තවත් පාරමී ධර්ම දියුණු කරගෙන ධර්මාවබෝධයට යන මාර්ගයක සුගතිගාමී මාර්ගයක ඔබ අරගෙන යනවා. අන්න ඒ නිසා දිව්‍ය මනුස්ස ලෝකවලට ඔබ වැදගෙන යන්නේ අර තමන් රැස් කරගත්ත පිරිසිදු කරගත්ත හිතේ තිබ්බ පුණ්‍ය ශක්තිය කර්ම ශක්තිය විසින්. අන්න ඒ නිසා පින්වතුනි ඔය සියල්ල හොඳට සිහි කරලා දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න. අපේ ජීවිත දවසින් දවස මොහොතින් මොහොත ෂණින් ෂණේ මරණය කරා ළඟා වෙනවා. මේ බණහන ඔබ සියලු දෙනාම සෝතාපන්න ඵලයට පත් වෙලා නැත්නම් දැන් මරණයට පත් වෙලා ඔබව නිරේට ඇදගෙන යන ආශ්‍රව ඔබේ හිත අභ්‍යන්තරේ තියෙනවා. දැන් මරණයට පත් වෙලා ඔබව තිරිසන් ලෝකේ පෙරේත ලෝකේ ඇදගෙන යන කෙලෙස් ආශ්‍රව ඔබේ විඥානයේ ඇතුලේ චිත්ත අභ්‍යන්තරේ කර්ම ශක්තියත් එක්ක අපායගාමී ආශ්‍රව ඔබ තුල තියෙනවා. ඒ නිසා මම දැන් මැරුණොත් කොහේ යයිද කියන කාරණේ ඔබ ඔබගෙන් අහන්න. අහලා ඔබ අප්‍රමාදීව අකුසල් ප්‍රහාණය කරමින් කුසල් දියුණු කරගනිමින් ධර්මාවබෝධයට නැඹුරු වෙච්ච හිතක් වර්ධනය කරගන්න. ධර්මාවබෝධයට නැඹුරු වෙච්ච පුරුදු තමන්ගේ ජීවිතය තුළ යහපත් කල්පනාව යහපත් වචන යහපත් පුරුදු ඇති කරගත්තොත් අන්න විඥානයේ මේ පුරුදු තමයි සංසාර ගමනේ ඔබව ධර්මාවබෝධය කරා අරගෙන යනකොට සසරේ දිගින් දිගට අරගෙන යන්නේ. සංයුත්ත නිකාය බොජ්ජංග සංයුත්තේ තියෙන බුද්ධි අපරිහානී සූත්‍රය කියලා ධර්මාවබෝධයේ පිණිස නුවණින් විමසලා ඇති කරගන්නා පුරුද්ද වර්ධනය කරගන්න ඥානය සසරේ ආත්මෙන් ආත්මයට තමන් අරගෙන යනවා කියනවා. ඒවා පිරිහෙන්නේ නැහැ කියනවා. ඒ නිසා තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ අසංකීයකොත් කල්පලක්ෂයක් ප්‍රඥාවන්තයන් අතර අගතනතුරු ලබලා ප්‍රඥාවන්ත කෙනෙක් බවට පත් වෙන්න නුවණ විමසමින් නුවණ වඩමින් ප්‍රඥා පාරමිතාව පුරුදු කරමින් ආපු කෙනාගිට ගාථාවේ පද දෙක ඇහෙනකොට සෝතාපන්න වෙන්න තරම් ප්‍රඥාව කොච්චරනම් දියුණු වෙලා තිබුණාද සංසාරේ වැඩිච්ච. අන්න ඒ නිසා පින්වතුනි ඔබේ ජීවිතය තුලත්
ඔබ අප්‍රමාදීව මේ සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාදී ගුණ ධර්ම දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය ආදී මේ පාරමී ධර්මයන් දියුණු කරගන්න යහපත් ගුණ ධර්ම පුරුදු කරගන්න අන්න එතකොට සියලු බුදුරජාණන් වහන්සේලා ඔබට පෙන්ලා දෙන අනුශාසනා සබ්බ පාපස්සකරණ පාපී අකුසල් වලින් වැළකිලා අකුසලයට නැඹුරු වෙච්ච විඥානයක් හැඩගැහෙන එක ඔබට නවත්ත ගන්න පුළුවන් කුසලස්ස උපසම්පදා නිතර කුසල් වඩමින් පුඤ්ඤෝපගං හෝති විඥානයක් පිනට නැඹුරු වෙච්ච විඥානයක් ඔබ තුල පුරුදු කරගන්න පුළුවන් ඔබේ හිත දමණය කරගෙන ඔබටත් මේ බුද්ධ ශාසනය තුල ධර්මාබෝධයම ලබන මාර්ගය විවර කරගන්නට පුළුවන් එහෙමනම් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න කලින් අප්‍රමාදීව අකුසල් ප්‍රහාණය කරගෙන කුසල් දියුණු කරගෙන ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා